තුළ සමිතා ආදරකතාව සහ අතුළ අමායා ආදරකතාව. එක වශනයක් කියලා නෑ සමිතටවත් අමායටවත්. වෙම්පතෙක් වෙන්න සනසන නිර්දනෙත් මැද්දේ. වරදකාගේද කියන එක නේ මට වැදගත්. මොකද මම කිසිම දෙයකට කලකිරල නෑ මෙතෙක් වෙනකන්. තුළ අධිකාරි මෙහෙමයි දෙකයි ගෑනු දෙන්නෙත් තියාගෙන නැහැ කිව්වට දැන් සමිතවත් අමායවත් මම මේ කියන දෙයට කිසිම දෙයක් කියන්නේ නැහැ. කෝලන්ගේ කී අසාලා ඒ කෙවිලියගේ උණුසුමේ නැලවෙන්න සැනසෙන්න අතුල අධිකාරී සූදානම්. Lines and Beyond ජනක කුඹුකගේ සමග සැරිසරමු. ජීවිතය නිදහසේ මුදා හැරෙයි. ඒ මාතෘකාව වැඩේ තමයි අද අපි කතා බහ කරන්නේ. ජීවිතය නිදහසේ මුදා හරිනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයිනේ. ඉතින් ඒ අතිශය සංකීර්ණ ඒ පදාසය ගැන කතා කරන්න අද අපි Lines and Beyond සාකච්ඡාවට ගේන්නේ විශිෂ්ට ගණේ සංගීතවේදී. ඒ වගේම අතිශය සොඳුරු මිනිසෙක්. හමුවෙමු කවදා හෝ ආයේ ඉනහෙමු තරහ නැවගේ අයිබෝන් අතුල අයිබෝන් කරමු අපි ඔබ අතිශය ආදරයෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් යුක්තව Lines and Beyond රසික කුලකේ වෙනුවෙන් පිළිගන්නවා ඉතින් එමුණ අපි ජීවිතය ගැන කතා කරමු නේද? ඔව් මට පොඩි දෙයක් කියන්න ඕනේ පටන් ගන්න ඉස්සර වෙලා. ඔව්. ජනක කුඹුකගේ කියන්නේ මම පුංචි කාලේ දැකපු පතාක යෝධෙක් නළුවෙක් හැටියට. හරිද? රංගදරයෙක් කියන එක වචනය පරිසමාප්තියෙම අට දක්වන්න පුළුවන් පුංචිලේ සතුටුයි. ඔබත් සමග මෙහෙම කලකට පස්සේ කියන්නේ ප්‍රථම වතාවට. මේ විදිහට සංවාදයකට එන්න ලැබීම හේතුව ඔයා මගේ අයිකන් එක. ඒ වගේමයි ඔයා මගේ අයිකන්න. ඒකනේ අපි මේ සාකච්ඡාවට ගමු. කඳවන්නේ අතුල අධිකාරි කියන්නේ මේ රටේ බ්‍රෑන්ඩ් නේම් එකක්. අතුල අධිකාරිලා එක්කෙනයි ඉන්නේ දෙන්නෙක් නෑ. ඒ බ්‍රෑන්ඩ් නේම් එක ඔයාට ලැබලා තියෙන්නේ සන්නාමයේ ඔයාට ලැබලා දීලා තියෙන්නේ මේ රටේ රසිකාගාරේ. එහෙම නැතුව ඒක මේ ආයතනයකින් බහණ්ඩ ප්‍රවර්ධනය කරන්න ලැබලා දීපු සන්නාමයක් නෙවෙයිනේ. ආ ආ ආ. හැබැයි මේ සන්නාමයේ ගොඩ නැගින්න ඒ රසිකාගාරයේ විසින් ඔබ එතනට ඔසවා තබන්න ඒ ගෙනාපු කාලේ තිරේ පිටුපස්සේ තියෙන විශාල දුෂ්කර ක්‍රියාවක්. හැබැයි රසිකයන්ට පේන්නේ අර තිරෙන් එළිය ටික විතරයි. ඒ අර දුෂ්කර ක්‍රියාව පේන්නේ නැහෙනි. දැන් මේ ආසනේ වාඩි වෙලා ඉන්න අතුල අධිකාරිට මේ ගොඩ නැගිලා තියෙන මේ බ්‍රෑන්ඩ් නේම් එක ගැන අද දවසේ මොකද හිතෙන්නේ? ඔයා කිව්වා වගේ මේක පහසුවෙන් ලබාගත් දෙයක් නෙමෙයි. වෘත්තියක් වශයෙන් සංගීතය තෝරගන්න නැති කාලෙක තමයි මම වෘත්තියක් වශයෙන් සංගීතය තෝරගන්නේ. එතකොට මං ඉස්කෝල යනවා තාත්තා තමයි මූලිකම මුනේ මේක සංගීතයට මම යොමු කරන්න. හැබැයි වෘත්තිමය වශයෙන් කවදාවත් මේ තැනකට එන්න හිතුවේ නැහැ. මම ජීව විද්‍යාවේ බයෝසයන්ස් කරේ. ඒ නිසා මේ සංගීතය පිළිබඳ කිසිම අදහසක් තිබුණේ නැහැ ඔළුවේ. මේ වෘත්තියක් විදිහට කරන්නේ. ඔව්. ඉතින් 9 පන්තියෙන් පටන් ගත්ත මේ ගමන මේ එන්න සෑහෙන කැපවීමක් කරලා තියෙනවා. මොකද මම විශ්වාස කරන තැනම ජනක මේ සියලු දේ සාර්ථක කරගන්න කැපවීම සහ කියන්නේ ප්‍රැක්ටිස් එක පුහුණු වීම ඉතාමත් අවශ්‍යයි කියන්නේ අනිවාර්යයි. 24 පෑම සමහරවිට 24 පෑම මම පුහුණු වීම කරලා තියෙනවා සහ කලාකරුවෙක් විදිහට ඒක වද්දන්නා. සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න අමාරුයි. මොකද ගොඩක් දේවල් සමාජයට අයින් කරන්න යන ජීවිතේ. කැප කරන්න පවුලේ දේවල්, යාළුවන්ගේ දේවල් කැප කරන්න වෙනවා මේ වෘත්තිමය වශයෙන් මේ ගමන එනකොට. එතකොට ඒ කැපවීමත් එක්ක මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි. සහ මේ කාලය ඇතුලේ يعني මෙච්චර කාලෙ අවුරුදු 40ක් විතර දැන් මම සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා. එතකොට ඒ කාලය ඇතුළත මේ ආපු තැන සහ මේ 40කට පස්සේ මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. රසිකත්වයේ තමයි අපි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒකට මට දෙන්න පුළුවන් උපරිමයේ මම දෙනවා රසිකයන් වෙනුවෙන්. මෙච්චර කාලයක් ගිහිල්ලා මෙතන ඉන්න තැන මේ ඉන්න තැන ගැන සතුටුයි ගොඩක්. හරි. දැන් මේ අවුරුදු 40ක කාල පරාසය ඇතුලේ අතුලගේ ජීවිතයේ විවිධ ටර්නින් පොයින්ට්ස් තියෙනවනේ. මං කියන්නේ මේ ශාස්ත්‍රය ඇතුලේ. ඔව්. මොනවද ඒ තියෙන ටර්නින් පොයින්ට්ස්? පළවෙනි එක තමයි නීල් වර්ණ කුටුසූරිය හම්බෙන එක. නීල් වර්ණ කුටුසූරිය කියන්නේ sunflower කියන්නේ අයිතිකරු සහ
කණ්ඩායමේ නායකයා නිල්සා ඒනි ඔය දෙන්න තමයි මගේ ජීවිතේ මේ මේ තාත්තට යම්මට පස්සේ නැදා ඉඳන් පස්සේ මගේ ජීවිතේ වෙනස් කරපු දෙන්න. එතකොට නිල්ව හම්බ වෙනවා මට 81. වෙලා මේ ඒක නිල්ම අපේ එකම ගමේ මහවැව ඒනි වෙන්නප්පේ. ඒක ඔය දෙන්න හම්බුණා මට මේගොල්ලෝ ප්ලේ කරද්දී මට මේගොල්ලන්ව පේන්නේ නේ සුපර් හීරෝස්ලා වගේ. ඔව්. ඉතින් පොඩිනේ මං ගොඩක් පොඩි. ඉතින් මං ෂෝස් බලනවා කියලා. බලලා අපේ අයියා කෙනෙක්ගේ එතන මේ හෝටල් එකක් තිබ්බා. ඒක තමයි මේගොල්ලන් තේබුන්නේ. මම උඩට ගිහලා බලන් ඉන්නවා. ඉතින් කොහොම හරි මගේ මියුසික් පොතක් දැකලා තමයි නිල් ලැබුවේ. මේ මල්ලි මොකද කරන්නේ කියලා. මම කම මියුසික් කරන්නේ මේ කොහොම ප්ලේ කරන්න කැමතිද කියලා ඇහුවා. කැමති බලමු කියලා කිව්වා. හැබැයි එතකොට මම එතකොට වයස කීයක් විතරද? 11ක් 12ක්. 12ක් 13ක් 13ක්. ඔව්. මම නමෙන් පන්තින් ඕම තමයි මෙතනට පටන් ගත්තේ ඇත්තටම. එහෙම අහන්න හිතුනේ ඇයි ඒගොල්ලන්ට වාගේ? සතාත්තලා එක්ක ගොඩක් හිතවත් නිල්ල. මම ඒ කාලේ කතා කරන්නේ නැහැ ජනක. මම හරියම කුලෑටි ලැජ්ජ කුලෑටි කියලා කියන්නේ. මම පන්තියේ කිසිම දෙයකට මම සහභාගී වෙන්නේ නැහැ. සින්දු කිව්ව පොඩි කාලේ. හැබැයි ලොකු වෙනකොට සින්දු කියන කතා හරියා. දැන් ওই කාලේ කොයි පාසලටද ගියේ? මාදම්පේ. සුකතානන්ද මහාවිද්‍යාලය. ඒ කියන්නේ අපේ අම්මා මගේ අම්මා ටීචර් කරා ඩාන්සින් මියුසික් කරේ. දෙන්ස මම ඒකට තමයි පළවෙනි පන්තිය නම් පස්වෙනි පන්තිය දක්වා ගියේ. ඊට පස්සේ මම ස්කෝල් එක හම්බෙලා මම රොයල් එකට යනවා. රොයල් එකට යන කාලේ තමයි මම මියුසික් කරන්න ගන්නෙ. ඒත් හැබැයි පියානෝ මියුසික්. ඒක මේ රැකියාව කුජින කරන්නේ තාත්තා මාර ආසයි මියුසික් කරට. පස්සේ නීලු යෝනි තමයි මට ඉස්සෙල්ලාම කෝච් කියලා දුන්නේ. කොහොම හරි මම ප්‍රැක්ටිස් කරලා මාස අවුරුද්දක් යනකොට ඒනි කරපු කාර්යය මට බාර දෙන මට්ටමට මං ආවා. ඉතින් කෝල්ස් දාලා සින්දු රේන්ජ් කරන්නේ අවුරුදු 15 තමයි මම ඒක පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් සංගීත අධ්‍යක්ෂණයට ගොඩක් මේ රුකුලක් වුණා. ඒක තමයි මගේ සංගීත ජීවිතය සහ ජීවිතයේ එක ෆස්ට් ටර්නින් පොයින්ට් එක. එදා නීල් හම්බුනේ නැත්නම් අතුල අධිකාරණ කියන මේ පුද්ගලයා හම්බෙන්නේ නැහැ. ඊපස් 86 අපි නෝන් ස්ටොප් පැක් කරන සලාදේ කියලා. ඕකට සින්දු කියන්නේ ගොම මම බෑ කියලා කියනවා. මම ලැජ්ජයි. වස්සේ ඉංග්‍රීසි එක සින්දු කැලක් කියන වෙස්ටර්න් ගර්ල්ස් ප්‍රෙෂර් බොයිස් ලගේ ඕක තමයි මගේ ආරම්භය ගීත ගායනා කිරීම. ඒකත් එන කියලා අර මරන්න ගිනින වගේ දෙවෙනි එකේ මඩත් එතන සින්දු කියන්න ආසිතුනේ. වස්සේ මම කිව්වා රූපාන්තයේ සින්දු කියපක් කිව්වේ. එතනින් ගායකයෙක් වෙන්න අඩිය තිබ්බා 88 තමයි මගේ ඊළඟ ටර්නින් පොයින්ට් එක. කියන්නේ මම මගේම ගීතයක් නිර්මාණය කරලා ගායකයෙක් වෙන්නේ. අවුරුදු 8කට පස්සේ එතකම් මම ලොකුවට ගායකෙක් වෙන්න හිතුවේ නෑ ඇත්තටම. ඒ පාරාදීසේ සින්දුව මගේ ෆස්ට් කම්පොසිෂන් එක. ඒක අදටත් 100 ජනප්‍රිය ගීතයක් පාරාදීසේ. ඔව් ඒ සමහර ඒක නජිකක ගුරුගේ කියන උඹට කොහොමද මේක ආ කියන්නේ ඒ කාලේ ඇත්තටම පොඩිනේ. ඔව් සාමාන්‍යයෙන් ඒ කාලේ වාතාවරණය කියන්නේ කිසිම දෙයක් ආහන්න නෑ දකින්න නෑ ලෝකේ දකින්න නෑ ටීවී එක තිබ්බට YouTube අරම මොකද ටෙලිෆෝන් එකක් නෑන ජනක ඒක හරියට මොබයිල් කිසිම දෙයක් නෑ. ඒතකොට ඒ කාලය ඇතුළත මේ දැනුම වාට කොහෙන්ද ආවේ? ඔව්. ඒකත් ඒ ඇත්තටම තේරෙන්නේ නෑ මම කොහෙන්ද ආවේ කියලා. ගීත අහන කියන්නේ ඉංග්ලිෂ් ගීත අහීමේ සමහර ලොකුම එකක් ලැබෙන්න ඇති මට. මොකද මගේ බාප්පලා තාත්තලා ගොඩක් මේ ඒවත් එක්ක පරිහරණය කරන ඉංග්‍රීසි ගීත. ඉතින් ඒක මටත් හිතාගන්න බෑ මම කොහොමද ඒ කාලේ ඒ දේ කරේ කියලා. ඒක එහෙනම් මේ ඇත්තටම පුදුමයි. දැන් මේ ගීතය අද දවසට ගත්තොත් අතුල නිකන් ඒක මේ අද කරපු මෙලඩියක් වගේ නේ. තවත් ඒ කියන්නේ ඉතාලම මොඩර්න් මෙලඩි එකක් කියන එක. දැන් අවුරුදු 30කට විතර පිටිපස්සේ ඒකට විතර පිටිපස්සේ හදපු සෙන්දුව සමහර විට අද හැදුවේ කියලා. අද හැදුවේ කියලා. අනික ඒක මම පළවෙනිම අධ්‍යක්ෂණි. ඔව්. නිර්මාණය සහ මගේ ලියපු එකම ගීතය. ඉතින් ඒ ගායනයේ ඒ තබපුවාක තව ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ මම ගායකයෙක් වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. නැවතුනේ ගායකෙක් වෙලා. ඊට පස්සේ මම දෙවෙනි කැසට් එක කරන 92 රොන් පදක් කැසට් එක. ඒක ගීත ගොඩාක් තියෙනවා ජනප්‍රිය වුණා. මුතුලතා, විසරුණු මල්, ගුරුපාර ඒ තව ටර්නින් පොයින්ට් එකක්. රෝණ යම්බෙන් එක මට රෝණ ඇස බඳුල්ල කියලා. ඒ අජන්ත රණසිංහ. අජන්ත රණසිංහ. ඉතින් ඒ වගේ ඉතාමත් ඉහළ මට්ටමේ ඉන්න සංගීත ශිල්පීන් මුණගැහිම තව ටර්නින් පොයින්ට් එකක්. ඊට පස්සේ 96 වෙනකොට මම ජනප්‍රියයි විවාහ වෙලා. එතකොට සමිතේ මම ඩුවල්ස් කියන දෙන්නෙක් විදිහට කපල්ලෙක් විදිහට ප්‍රසිද්ධයි. සහ ඒ කාලේ මම තමයි ඉස්ලාම මම හිතන්නේ කොන්නේ වවන්න ගත්තද කෙනා සංගීත කණ්ඩායම වල. ඉස්ලාමේ කවුරුත් කොන්නේ වවලා හිටියේ නැහැ. ඒක මොකක් හරි
හේතුවක් නිසා මේ අශෝකාන්දගමට අවශ්‍ය වෙලා තිබ්බ වෙලාවක ඒ වගේ කෙනෙක්ව සින්තටික් සීන නාට්‍යයට මම තෝරාගෙන තිබ්බා. ඉතින් අශෝක දවසක් මගේ යාළුවෙක් මාරෙන් කතා කරේ මේ මම කතා කරලා වාහනේ දාගෙනම යන ගම 20 දෙනෙක් යනවා දැන්. ඔයා කියන්නේ චන්නක ඒ කැරක්ටර් නම මහේලේ. ඔව්. වාහනේ නැගලකුලේ ඉඳන් අශෝක මට කතා කරේ දැන් මම ඕකෙත් නැහැ. කතා කරේ මහේලේ කියලා. එදා ඉඳන් එදා ඉඳන් සින්තටික් සීන ඉවරනක මම කතා කරේ මහේල කියලා. දැන් මහේල දැන් මේ කතාව. කියලා ඔන්න දැන් කියනවා. දැන් මහේල ගැන කියනවා. ඒක තමයි මගේ ඊළඟ ටර්නින් පොයින්ට්. හැබැයි වෘත්තිමය වශයෙන් මට දිගටම යන්න අදහසක් තිබුණේ නැහැ. කාලයත් එක්ක සාමාන්‍ය සංගීත වැඩ කටයුත්ත් එක්ක. දැන් අපි දන්නවා හොලිවුඩ් සහ බොලිවුඩ් පුරවරන් වල සහ යුරෝපයේ දැන් ගායකයෝ නළුව බවට පත් වෙච්ච අවස්ථා ගණනාවක් තියෙනවා. විශිෂ්ට රංග දරුවෝ බවට පත් වෙච්ච. එහෙම අපිට ලිස්ට් කරන්න පුළුවන්. දැන් අපි නිකන් ඊට අපේ කණ්ඩායම් දන්න අපේ රසිකාගාරය දන්න බොහොම ජනප්‍රිය නම් වලින් අපි කතා කළොත් දැන් එල්විස් ප්‍රෙස්ලිගෙන් පටන් ගත්තොත් ෆ්‍රෑන්ක් සිනාට්‍රා, ජෝන් ට්‍රැවල්ටා, දැන් මෑත කාලේ ගත්තොත් විල් ස්මිත්, බ්‍රැඩ්ලි කූපර් ඒ වගේ ඉන්නවනේ විශිෂ්ට නළු. දැන් අතුල මොකද කියන්නේ? අතුලගේ රංගකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද? ඒ කියන්නේ තෘප්තිමත්ද? සහ නළුවෙක් හැටියට ඔබගේ මොකද්ද ඔබගේ අදහස? මට ප්‍රශ්නයක් තියෙන්නේ ජනක මගේ මේ සාමාන්‍ය නළුවෙකුට අත්‍යවශ්‍යම දේ තමයි මුහුණේ එක්ස්ප්‍රෙෂන් එක, ඉරියව්. මගේ ඉරියව් වල සාමාන්‍ය ජීවිතයේදීත් පොඩි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ මම දුකකදී දුක කියන එක මෙහෙම පෙන්වන්නේ නැහැ. සතුටකදීත් සතුට කියන එක උඩ පැනලා එහෙම පෙන්වන්නේ නැහැ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම කල්පනා කරන්නේ මෙහෙම. ඒ කියන්නේ කිසිම ඩෙඩ් කියන්නේ නිකන් රඟපාන්න ගියා මට ඔක ප්‍රශ්නයක් වුණා. මොකද ඒක අර සාමාන්‍ය මට්ටමට ඉරියව්ව දෙන්න එපා. මම ඇත්ත ජීවිතයේ ඉන්න විදිය තමයි මට එතන ඉන්නේ. ඉතින් මට එතන චුට්ටක් අපහසුතාවයක් ඇත්තටම තියෙනවා. දුකකදී දුක මෙහෙම අඬන එකයි සතුටකදී උඩ පැන පැන ඒක මට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක තාමත් එහෙම තමයි. මම කියන්නේ මම ජීවිත දකින විදිහත් එක්ක ඒක වෙලා තියෙන්නේ. ඉතින් මම පොඩි හරි චුට්ටක් හරි දෙයක් දුන්නා කියලා හිතනවා. ඉතින් ඇත්තටම රඟපෑමේ අනිවාර්යෙන් ඇත්තටම අතුල ඔයා හොඳම තැනකට ආවා. මොකද දැන් ඔබේ ස්වරය හරි රහයිනේ. ඔබේ ස්වරය හරි මිහිරි, හරි ලයාන්විතයි. දැන් ඒ නිසානේ මේ ලාංකේය රසිකාගාරයේ ඔබත් එක්ක රොද බැඳගන්නේ. හරි. හැබැයි අතුලගේ ජීවිතයේ ස්වරය ඊට වඩා වෙනස් තැනක තියෙන්නේ. ඒක ඊට වඩා පොඩි දාර්ශනික තලයක තියෙනවා කියලා මම කියනවා. ඔබේ ස්වරයෙන් ගොඩනගෙන මිහිරට වඩා වෙන සංකීර්ණ මිහිරක් ඔබේ ජීවිතය ඇතුලේ තියෙනවා. ඔබ අතහැරීම ප්‍රගුණ කරනවා. මම හරිද? අතහැරීම කියලා කියන්නේ සියලු දේ අතහැරලා මේ කලකිරීම නෙමෙයි ජනක. ඔව්. මම කිසිම දෙයකට කලකිරලා නැහැ මෙතෙක් වෙනකන්. සියලුම දේ අතහැරලා බ්‍රහ්මචාරී වීම වගේ නිකන් එහෙම තැනකට නෙමෙයි මං එන්නේ. ඒකේ පටන් ගන්නම තියෙන නිදහස කියන තැන. ඒ නිසා මට අවුරුදු 13 ඉඳන් මම ජීවත් වෙන්නේ මගේ තනි කාමරේ. එතකොට තාත්තා මගේ කාමරේට එන්නේ පුතේ මං එන්නේද කියලා. ඔව්. අම්මත් එහෙම. ඒක මම ප්‍රැක්ටිස් මට කරදර කරන්නේ. සහ මම දැන් ආශ්‍රය කරන්න ගන්න මට වඩා වැඩිමල් කට්ටිය. අවුරුදු 13 ඉඳන් මම ආශ්‍රය කරන අවුරුදු 18 19 වගේ නීල්, ඒනි, නෙල්සන් ඒ වගේ ක්‍රිස්ටෝෆර් ඒ වගේ කට්ටිය. එතකොට දැන් කාලේ එහෙම ආශ්‍රය ගන්න දෙන්නෙත් නෑ. ඒ කියන්නේ එතකොට මට අර මගේ වයසට වඩා වෙන දැනුමක්කුත් මට ඇවිල්ලා තියෙනවා, එකතු වෙලා තියෙනවා. මොකද හිතන පැත්තෙන් ඒකත් මට බලපාලා තියෙනවා. එතකොට එළියට යනකොට, ප්‍රැක්ටිස් යනකොට, ෂෝස් වල යනකොට මේ මම හරි නිදහස්. කාලයක් යනකොට මම නිදහස කියන එක මට කියන්නේ මේ කාකවත් කවුරුත් නිසා බැඳිලා ඉන්න බැරි වෙනවා හිර වෙලා. ඔන්න ඔතන තමයි මම නිදහස කියන එක හොයන්නේ. තාමත් මම එහෙමනේ. ඒක නිදහස කියන්නේ මේ වගකීම් මත හරින එකවත් කලකිරීමවත් නෙමෙයි ජනක. ඒක මේ පෑදලීමම කියන්න ඕනේ. මොකද කෙනෙක් ලකින්න පුළුවන් අතහැරීම කියලා කියන්නේ මම සියල්ල අතහැරලා සියල්ල එපා වෙලා නැහැ. ඒක දකින විදිය වෙනස් චුට්ටක් අනිත් පැයට වඩා. ඒ කියන්නේ වෙන බුද්ධිමය ක්‍රියාදාමයක් ඒකනේ. ඔව්. හැමෝටම හිතන්න බැරි වේ මං හිතන්නේ මේ විදිහට. මොකද මට මාව කරදරයක් කරගන්න මං ආස නැහැ. හැබැයි මට මං දකින ලෝකයේ මිනිස්සු මේ තමුන්ටම තමුන්ගේ කරදරයක් කරන් ඉන ගොඩාක් අය. නිදාසේ මේ පාඩුවේ ඉන්න එක මට පහසුයි. අතහැරීම
කලකිරීම නොවේ. අතරමතුල ඒක කිසියම් දාර්ශනික පදනමක් තියෙනවා. අපි ඉතින් ඒකේ ඉතිරි හරිය පොඩ්ඩක් ඉතුරු කළා. අපි පොඩි ගීතයක රහ බලලෙමුද? ආ. මම පළවෙනි වතාවට වචනවලට අනුවද අප සින්දුව තමයි මේ දෙවෙනි සින්දුව මේක. මගේ සින්දුවකට කියලා දැම්මේ මේක. පළවෙනි එක මම දැම්මේ මේ සමිතාගේ අම්මා කියන ගීතේ සින්දුවට 92 මේක 93 මේක තමයි මුල්ම සින්දුව පද රචනාවකට මම සංගීතය කරපු. රොප්පදක් වෙන්න ඉනහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්න විදුලන විල් තෙරක් මැද්දේ ලින්නයක් වෙන්න සුවදෙන කඳ පෙළක් මැද්දේ වෙම්බතෙක් වෙන්න සැනසෙන නිර්දෙනෙත් මැද්දේ කත්කළු ඔබ සින සිත් පිරයි ඔබ කතා මේ නිමාව දුන්නේ කාගේ කවුරුද නෙත් වශී කළයි ඔයා වෙම් ලොවක් මවයි මරා සත්තකින්ම දෙව දුවක්ද සැංගෙනා රොත්පදක් වෙන්න ඉනහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්න විදුලන විල් පෙරක් මැද්දේ නින්නයක් වෙන්න සුවදෙන කඳු පෙළක් මැද්දේ වෙම්පතෙක් වෙන්න සනසෙන නිර්දෙනෙත් මැද්දේ දාතුලෝක ගායනා කරනකොට මට මෙන්න මෙහෙම දෙයක් හිතුණා නිල් දෙනෙත් මැද ඔබ සුඳුරු පෙම්වත තුනාට සුවදෙන කඳු පෙළක් මැද ඔබට නිම්මයක් වෙන්න බැරි වුණා නේද දැන් මේ ඒකට හොඳම නිදර්ශන දෙකක් තියෙනවනේ එකක් තමයි අතුල සමිතා ආදර කතාව සහ අතුල අමායා ආදර කතාව දැන් මෙහෙම දෙයක් තියෙනවා ජනක මේ වයසට වඩා අඩුවෙන් විවාහ වෙන්න බෑ කියන එක විතරයි ලෝක සම්මතයක් තියෙන්නේ ඒතර ලෝකේ කොහෙවත් තනක සඳහන් වෙලා නැහැ. ශාස්ත්‍රවරයෙක්වත් කියලා නැහැ ආදරය කරන්න ඕනේ එකපාරයි. ආදරය දැනෙන්න එකපාරයි. කෙනෙක් විවාහය ආවට පස්සේ මුල විවාහ තිබුණේ නැහැ ලෝකේ. ආවට පස්සේ විවාහ වෙන්න එකපාරයි. ඒක අතෑරුණොත් ආයි විවාහ වෙන්නේ නැහැ. ඔය වගේ දේවල් ලෝකේ කොහෙවත් නැහැ. එතකොට විවාහ වෙන්න ඕන මොන වයසේද? විවාහ දෙන්නෙක් අතරේ තියෙන පරතරය මොකද්ද? උසමහත සම කොහොමද ඕක පිළිබඳ කිසියම් නිර්ණායක නැහැ සම්මතයක් නැහැ මේක තමයි වෙන්න ඕනේ කියලා ඒ මගේ ජීවිතයට සම්බන්ධෙන්නේ ඒ කතාව වෙන්නේ එහෙමයි ඉතින් මම ආදරය දැනෙනවා මම ආදරය කරනවා ප්‍රථම ආදරය මට තියාගන්නත් බැරුව ගියා දැනෙනවා ඊට පස්සේ එතන මම එතන ඉවත් වෙනවා දෙවෙනි පාටත් ආදරය කරනවා ආදරය දැනෙනවා එතන ඉවත් වෙනවා ඒක දැන් වරදකාගේද කියන එක නේ මට වැදගත් එතනින් පස්සේ අපි ඉන්න කොහොමද කියන එක වැදගත් වෙනවා. ඒකෝර මම ඕකට එන්නේ මට දැනෙන දේශාව කාලයත් එක්ක මගේ මනසත් එක්ක මොකක් හෝ දෙයක් වෙන නිසා ඒක කෙනෙක්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. අසාධාරණයක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. හැබැයි ඒක මම වරදක් විදියට දකින්නේ මොකද මගෙන් කිසි කෙනෙක්ට වරදක් වෙලා නැති නිසා. එතකොට පෙම්වතෙක් වෙලා තියෙනවා නිම්නයක ඉඳලා තියෙනවා. හැබැයි මම හිතනවා දැන් පෙම්වත්තු නිම්නවල ඉන්න අයට වඩා සතුටක් මං ඒ ඒ අයත් එක්කම විඳිනවා කියන එක. ඒකෙන් මම අදහස් කරන ලිංගිකත්වේ නෙමෙයි. සමහර විටනවා ඒක. ඔව්. එහෙම ලිංගික අසිරිච්ච කෙනෙකුට පුළුවන් යාළුවෝ වගේ ඉන්න. අනිවාර්යයෙන්. යාළුවෝ වගේ පටන් ගත්තාට පුළුවන් ලිංගික අසිරෙන්නත්. කව කාලේ. ඒකට මම මෙතන මම ඒ කාලය ඉවරයි. හැබැයි අපි යාළුවෝ වගේ ඉන්න. ඉතින් මං දුක් වෙන්නේ නැන්නේ ඒ ගැන. කලකිරෙලත් නැහැ. ඔකට හරි උත්තරයක් දෙන්න ඇත්තටම හරි අමාරුයි. මොකද මම හිතන විදිහ මට පැහැදිලි කරන්න බෑ ගොඩක් දේවල් හරියටම මේ මේ සම්බන්ධව. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැද්ද? නිසා පෙම්වතා කියන එක මට ආදරය දැනෙනවා. මම නැතුව නෙමෙයි දුක දැනෙනවා. සතුට හැමදේම දැනෙනවා. අසාර්ථකයි කියලා හිතන්නේ. දික්කසාදයේ කියන එක පිළිබඳ සමාජය බලන්නේ හරි වපර ඇහැකි. ඒ පිළිබඳව දෝෂාරෝපණයක් නෙමෙයි. ආ. දැන් මේක ඇතුලේ අතුල මේ සංස්කෘතියේ හිරකාරයෙක් නොවි
ඔබ ඊටාම දියුණු මානවීය ලක්ෂණ මේක ඇතුලේ ප්‍රකට කරනවා. ඔබ අතුල සමිතත් එක්කත් තමායත් එක්කත් ඒ ඒ පෞල් පසුබිම් එක්කත් ඔබ ඊටාම මිත්‍රශීලී සම්බන්ධතාවයක් ගොඩනගනවා. මේක ටිකක් අපිට නුහුරු කාරණාවක්. මේක බටහිරට හුරු අපිට නුහුරු කාරණාවක්. මගේ ප්‍රශ්නේ මේකයි අපි දැන් අද මේ ජීවිතය ගැන කතා කරන නිසා මම මේක අහන්නේ. මේ සංස්කෘතිය හිරකාරයක් නොවි මේ ගෝත්‍රිකත්වයට අතුල පාපහරක් එල්ල කරන්න කොහොමද අතුලගේ ජීවිතේ ගොඩනැගෙන්නේ? ඕකේ දැන් දික්කසාදේ අපරහින් බලන්න කිව්වනේ. දික්කසාදේ තමයි නෙමෙයි ජනක අත සමාජයේ විවාහය බලන්නත් ඒ විදිහටම තමයි. තමයි බලන්නේ විවාහ වෙන්න ගියාම කී දෙනෙක්ගේ කැමැත්ත ගන්න ඕනේද? අම්මට තාත්තට වඩා ප්‍රශ්න නෑ ඉන්න. හරිද? දැන් අම්මා තාත්තා කැමති. හැබැයි ඉතින් නෑයෝ කියන මේක හරියන්නේ නෑ මේක හරියන්නේ නෑ. මම ලෝකෙ එක විවාහයක් තියෙනවද කියන්නේ මේ කැමති වුණාට පස්සේ සියල්ලම කැමති වෙන එක විවාහයක් කියන්නේ ලෝකෙ එක විවාහයක්. කවුරු මොකක් කරේ කියන මේ කෙල්ල හරියන්නේ නෑ ඔය ළමයාට. මේ කොල්ල හරියන්නේ නෑ. තමයිට හරියනවා කියන ඒවා හරියන්නේ නෑ. හරියන්නේ නෑ කියන හරියනවා. ඒකට මම එතනදී පළවෙනි තීරණය ගන්නේ මම මට කැමති කෙනෙක් කියලා. එතකොට මගේ තාත්තයි අම්මයි කිසිම දවසක මට කිසිම බලපෑමක් කළේ නැහැ කිසිම දෙයකට. මම කිව්වත් හරි මම කෙනෙක්ට ආදරය කරනවා. මට විවාහ වෙන. එච්චරයි. ඔයාට හොඳ නම් එච්චරයි. හැබැයි අපේ තාත්තලා ඒක මොනිටර් කරනවා. මොනිටර් කරනවා කියලා කියන්නේ ඒක මොකද වෙන්නේ? ඒක බලන් ඉන්නවා. ඒව නැතුව මේ බෝන දැක් කරගනි. එහෙම එකක් තේරලා දානවා නෙමෙයි. තේරලා දානවා නෙමෙයි. පිටිපස්සේ ඉඳලා ඒක මොනිටර් කරනවා. ඒක මටත් එහෙමයි නංගිටත් එහෙමයි. නංගි බැන්දේ ගහුණේ ආය කැමති කෙනෙක් එක්ක. මට ඒ නිදහස සම්පූර්ණයෙන්ම තියෙනවා. ජනක මා 27 දෙම විවාහ වෙන්නේ. එතනදී විවාහ වුණාට පස්සෙත් මම ජීවත් වෙන්නේ මේ නිදහසත් එක්ක තමයි. හැබැයි ඒක ඇතුළෙත් මම මගේ වෘත්තීය නිදහස උපරිමයෙන් ගන්නවා. ඒක තමයි සමහරලාට ඒක වැරදි වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා වෘත්තීය කෙනෙක් විදිහට ජනක කියන්නේ පවුල දෙක වෙන අනිවාර්යයෙන්ම වෘත්ති කියන්නේ ප්‍රොෆෙෂනල් පැත්තට ගියොත් සංගීත පැත්තෙන් හෝ නළුකම පැත්තෙන් අනිවාර්යයෙන්ම අපට දෙවෙනි තැන තමයි ගෙදර. අන්නේ ඒක ඔයා පිළිගන්නා නේ. ඔතේ එහෙම නොවුනොත් අපි වෘත්තිමය මට්ටමේ ආයේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕකත් බලපාන්න ඇති සමහර විට අර නිම්නේ ඉන්න බැරි වෙන්න. ඒ කියන්නේ ජොබ් ෆස්ට් කියන එක. සහ මට මේ මේ සමාජයේ මොකද්ද කියන්නේ කියන එක මට අදාළම නැහැ. හේතුව මම දකින්නේ සමාජය කියන්නේ හරිතැනක් නෙමෙයි. අපි එළියට බැස්සම ඒ දකින්න සමාජය ගත්තම එතන අපි කොච්චර හොඳයිද කියලා එළියට බයිනවා. බෑක් වෙලේ ඉඳන් මෙතන පාරට දාන වෙලේ ඉඳන් කරදරයි. සමහරව මේ පඬුරු දාන්නේ පාරෙම දෙන වහන අතල. ඔව් එතකොට එකක් තමයි ආත්මార్థකම සමාජය. එතකොට ඔය වැරදි කරන ඔක්කොම හිතන සමාජයේ අකමැති නම් අපි කරන දෙයට ඇයි අපි ඒගොල්ල ඕන දේ කරන්නේ? ඒගොල්ල ඕන දේ කරන්නේ නැහැ. මොකද ඒගොල්ල වැරදිනේ සම්පූර්ණයෙන්. එළියට ගියාම ඉන්න දන්නේ නැහැ, තනකට ගියාම ඉන්න දන්නේ නැහැ, වෙඩින් එකට ගියාම අතර ගායතෙන් එන්නේ. එතකොට මම සමාජයට බැස්සාම ඔය වැරදි එකක්වත් මම වෙන්නේ නැහැ. මම වෙන කෙනෙක්ට කඩදාසියක් ඉන්න වාහනේ ඉල්ලවන්නේ, වාහනේ පාක් කරන්නේ. තව කෙනෙක් පොඩි ළමෙක් දැක්කොත්, ක්‍රොසින් එකක් දැක්කොත් මට බෝඩ් තියෙන්න ඕනේ නැහැ මගේ නීතිමය මේක පිළිපදින්න. එතකොට ඒ නිසා මම හිතනවා වැරදි සමාජයක් ඉන්න තැනක මං ඇයි ඒගොල්ලන්ට බය ජීවත් වෙන්නේ? බුදුන්ගේ කාලේ ඉඳන්, ජේසුස් වහන්සේ කාලේ ඉඳන් හිටියේ එහෙම තමයි. මේ ලෝකේ වෙනස් වෙලා නැහැ ජනක මම කියන දෙයට. ගොඩක් අය කියනවානේ මේ එදා තිබිච්ච සමාජ ධර්ම. ඔව්. ඒ කාලේ තිබුණෙත් නැහැ. සමාජ සාර ධර්ම. ඔව් සාර ධර්ම කියලා තියෙනවා. සාර ධර්ම එදා තිබ්බද නැහැ කියලා මම කියන්නේ එදා තිබුණෙත් නැහැ. සාර ධර්ම තිබ්බා නම් එදා ඔය ඉරල මරණ එක, පාගය මරණ එක, උල තියෙන මරණ වෙනවද කියන්නේ? ගල් ගහලා මරණ. ගල් ගහලා නෑ සාර ධර්ම තිබුණේ නෑ. එදා සමාජෙම අද තියෙන්නේ අර මං කියනා වගේ වෙනසකට තියෙන්නේ විද්‍යාපත්තෙන් දියුණුව. එච්චර. නරක මිනිස්සු, හොඳ මිනිස්සු, මේ කුවක මිනිස්සු ඒ එදත් එහෙමයි, අදත් එහෙමයි. බුදුන්ටත් බැරුවගේ වෙනස් කරන්න එක, ජේසුස් වහන්සේටත් බැරුවගේ. අපට වෙනස් කරන්න කොහොමද බෑ? මේ ගීත වලින්වත්, කවි වලින්වත් උදේ හවස මේ පිරිද්දම්මඩ පාරවල් වල ඔගනස් කරන්න බෑ. මිනිස්සුම තමයි. ඒ නිසා මම මගේ නිදහස මම ගන්නවා. හැබැයි නිදහසේදී කිසිම කෙනෙක් වරදක් වෙන්නේ නැහැ මගේ. කුරා කූඹේකට මගේ වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මම මොන තීරණ ගත්තා. ඒ නිසා තාත්තයි අම්මයි කවදක්වත් මම දික්කසාද වෙනා කියලා කිව්වම ආයතනද මුතිය. ගල ඇව්ව මිස මේ ආවල් කියලා එයා මගේ පාර්ශවයට බනින්නවත් කවදක්වත් බැලලා නැහැ.
තාත්තා යම්මයි එක වචනයක් කියලා නැහැ සමිතටවත් අමාරටවත් සප්පවලයට සාමාන්‍ය වෙන්නේ ඒකනේ අර වදන්න සුද්ධ සිංහලෙන් පාවිච්චි කරන්නේ තමයි ඊට පස්සේ නයි වෛර බැඳ ගන්නවනේ නේද සමායට දැන් තාත්තා කවදාකවත් මම හොඳ කරලා අම්මා කවදාකවත් මාව හොඳ කරලා අනිත් කෙනා වරද කරලා නැහැ එක වචනයක් කියලා නැහැ ඉතින් ඒ හැටි මම හරි වාසනාවන්තයි ඒ වගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් මට හිටපු එක ගැන දැන් මේක කියන්නේ අතුල අධිකාරිය මෙහෙමයි දෙකයි ගෑනු දෙන්නේ තියාගෙන නැහැ කිව්වට මම වෛර කරන්නේ හැබැයි දෙවියන්ට කියන්නේ නැහැ නේද මෙහෙම ගෑනු කොච්චර කියන්නේ බයයි සමහරට විවාහ ගොඩක් තියෙන දෙවිවරු ඉන්නවා වඳිනවා කිව්ලනේ විලිංග වන්දනාව තියෙනවා ඉතින් ඒකේ මිනිස්සුන්ගේ මනසට තියෙන බයක් එතන තියෙන ගෞරවය නෙමෙයි අපිට තියෙන දෙවියන් ගැන ගෞරවය ඇති අපි දෙවියන්ට බය නේ මම යන යන තැන පඳුරු දාන්නේ පාරෙන් වැදගත් වෙන්නේ පාරෙන් මෙතන අතර කරලා පඳුරු දාන්න එක නෙමෙයි කරදර නොවි මිනිස්සුන්ට කරදරයක් කරන්න නැතුව එතන යන එක මම හිතන්නේ ඒක ඊට වඩා වැදගත් ඒක එක්කන දකින විදිය ඒ නිසා මම සමාජයෙන් බය නම් ජීවත් වෙන්නේ නැහැ ජනක දැන් අතුල දැන් ඔය ඔය කතන්දර ඇතුලේ මට මෙන්න මෙහිම ඔයාගෙන් අහන්න හිතෙනවා දැන් ආදරේ කිව්වහම දැන් ආදරය මේ සමාජය කියන්නේ මේක අත්පත් කරගන්න ඕන දෙයක් නෙමෙයි හිමි කරගන්න ඕන දෙයක් අතුල හිතන්නේ කොහොමද ආදරය කියන්නේ දැනෙන්න ඉඩ හරින්න ඕන එකක් එහෙම නැත්නම් ආදරය කියන්න ඕන දෙයක් එහෙමත් නැත්නම් ආදරය දැනෙන්න කියන්න ඕන දෙයක් එහෙමත් නැත්නම් ආදරය කියන්නේ නොකියම දැනෙන්න හරින්න ඕන දෙයක්ද ඔය හතරම තියෙනවා ආදරය මුලින්ම මට කියන්නේ දැනෙන්න ඕන කියන්නේ ඊපස්සේ කියන්න ඕන ඊපස්සේ විඳින්න ඕන මට hina giye මේ කාලයක් මම ආදරය කියන හරි අඩුවෙන් කිව්වේ මම මෑතක ඉඳන් ආදරය කියන එක කියනවා ඒකට පස්සෙන් මේ මොකද එක එක්කෙනානු ඔයකත් වෙනස් වෙනවා සමහරවන්ට ආදරය දැනෙන්න ඕනේ හැබැයි බොරුවට දැනෙන්න ඉස්සෙල්ලා ආදරය කියලා වැඩකුත් නැහැ එන්නේ මම වාට ආදරය කිව්වම එයා ආදරය කියපු නිසා ආදරය කියන්න ඕනේ නැහැ දැනෙන්න ඕනේ තමයි ටේබල් නැත වෙන වෙලාවක් කියන්නේ දැනෙන වෙලාවට නෝ කියන්නේ හැබැයි එක එක්කෙනා ගන්න විදිහ කියන්නේ මම ආදරය කියලා කිව්වම මමත් ආදරය කිව්ව නැත්තම් සමහරවන්ට අප්සෙට් කියන්නේ හිත මෑ වෙනවා එතකොට ඒ වෙලාව හැබැයි මට බොරුවට කියන්නත් බෑ දැනුනත් මම කියනවා ඒ නිසා ආදරය දැනෙන්නත් ඕනේ ආදරය කියන්නත් ඕනේ ආදරය විඳින්නත් ඕනේ දැනෙන්න හරින්නත් ඕනේ ගීත වලින් ගත්තොත් නම් ආදරය කියන එක සුන්දරකම ගොඩක් කලාට විරහය තියෙන්නේ ජනක කියන්නේ අපි ගාන ගීත වැඩි ප්‍රමාණය මිනිස්සුන්ට දැනලා තියෙන හිතට දැනලා තියෙන විරහ ගීත ඒ කියන්නේ හේතුව සියයට එක්කෙනෙක් කරන විතරක් පළවෙනි ආදරය සහ තමන් හිතන ආදරය තමන් කැමති ආදරය තමන් කැමති කෙනා හම්බ වෙන සහ අයිමි ඔව් ඒකට ඒ වගේ ගීත ආදරය මම කැමති ගීත සින්දුවක් තියෙනවා බුලේ ගොඩ කියපු සින්දුවක් මේක මම කැමතිම කෙනා කැමතිම ගීතයක් ඒකටත් මම කැමති හරි ඒක වෙනම එකක් මේ සහ ජගත් ජයවර්ධන සංගීතත් කරලා තියෙන මේක බඳුල ලියලා තියෙන නායකාර වශයෙන් මම ආදරයේ කියන්නේ අර කෙනෙකුට අතහැර යාම ගැන දෙන්න පුළුවන් ලස්සනම සින්දුවක් මේ සින්දුව ගෙලපෙන්නන්න එක් පෙති මලක් වියනුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගේ බෝසත්කමට ඇරගිය දිනේ නාවත් මා ගම්දොරට ආවේ ඇයිද විරහි සිත අත්දරට සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් මවතින් ලැබුණු ආදරයත් ලැබේනම් මතකය නුඹට හිරිහැරයක් නොවේනම් තව කුමකටද දුටි කල්පනාවන් ඒක අර හැර යනකොට සමු ගන්න විදිය දැනෙන්නම ලියලා තියෙන ජානක එකම හරි ආසෙන්දුවක් එක
මේ ඉතින් ජීවිතේ එහෙම තමයි. අපි හිතන හැමදේම අපිට ලබා ගන්නත් බෑ සමහරවිට අපි හිත අපි හරි මෙච්චර කාලයක් ඉන්නා මෙහෙම ඒ කාලෙන් පස්සේ අපිට ඉන්න හම්බෙන්නේ නැහැ. අපි ඉන්න උත්සාහ කරමු. ඒ හැම කෙනෙක්ටම ජීවිතය සිටිය සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ලබා ගන්න ජීවිතය ඇතුලේ සාර්ථක වෙන්න උත්සාහ කරනවා. හැම කෙනෙක්ම කරන්නේ ඒක තමයි. මේ සංස්කෘතික කලාපයේ ඇතුළේ අසම්මත ප්‍රේමවන්තය. ඒක මෙහෙමනේ දැන් අසම්මත සම්මතය කොහෙන්ද තීරණය කරන්නේ? දෙමාපියන්ගේ කැමැත්ත ඇතුළ විවාහ වුණ සම්මතයි. අකමැති වුණ අසම්මතයි. ඒක සමාජයේ තියෙනවා. හැබැයි එහෙම මම නම් ඒක කොහොමවත් දකින්නේ නැහැ ජනක මේ ඔය හැමදේම තීරණය වෙන්නේ අපි උපදින රට සහ අපි උපදින ජාතිය අපි ආගම ජීවිතේ සමාජ ක්‍රමය ඇතුළේ තමයි හරිය වරද මේ තීරණය වෙන්නේ. ඕක 100%ක් හැමතැනම එක නම් ලෝක හැමතැනම එක වගේ වෙන්න බෑ. ලෝක හැමතැනම එක වගේ නෑ. සමහර ජාතීන්ට විවාහ දෙක තුනක් කරගන්න පුළුවන්. විවාහ හතක් කරගන්න පුළුවන්. ගෝත්‍රිකය ඉන්න විවාහ කියන්නේ සමහර 100ක් ඉන්න. ඒතර අපිට අපේ ඉතිහාසෙ නම් තිබුණේ නෑ ඇත්තට මේ විවාහයක් කියන එක. අපේ තිබුණේ බින්න බැහිම් එකගේ කෑම. ඉතින් ඒ නිසා මේ සංස්කෘතියන කතා කරද්දී අමතක කරන්න එපා. ඒ සමාජය ඇතුලේ මීට වඩා ලස්සන ජීවිත තිබ්බ මිනිස්සුන්ට විවාහයක් තිබුණේ. දැන් මේ විවාහයේ අත්සනත්තාව අත්සන කියන එක තමයි දැන් ඒකත් මට හිතෙන දේ දෙක සාපයක් කියලා මම කර්ස් එක කියලා කියන්නේ. ඒකට අත්සනේ තියෙනවා මේ පොඩි අනවශ්‍ය විදිහට අයිති කර ගැනීම. ඒක දැන් මම අර මුලිනුත් ඇවිත්. ඔව් අන්න ඒ අත්සනේ තියෙන ප්‍රශ්නේ ඕකයි. අත්සන දාපු ගමන් තනිකරම ඒක අර ඕවර් ඇක්ටිං වෙනවා. ඒක තමයි සමාජයට වෙන්නේ. හැබැයි ඒක ඇතුලේ සමහරු අකමැත්තෙන් ඉන්නවා, සමහරු තීරණ ගන්න බැරුව ඉන්නවා. ඉතින් ගොඩක් අය එහෙමනේ. ඔය 10 දෙනෙක් රිසර්ච් එක කරලා බලන්නකෝ. ඔයාලට හම්බ නැති මේ යන ගමනේ ගොඩක් අය. හැබැයි ගොඩක් දෙනෙකුට මෙහෙම කියන්න බෑ. මට ඇත්තට මේක කියන්න පුළුවන්. මොකද මගේ සමාජෙත් මම ආශ්‍රය කරපු කිසි කෙනෙක් දැන් සමිතවත් අමායවත් මම මේ කියන දෙයට කිසිම දෙයක් කියන්නේ නැහැ. හේතුව ඒගොල්ලෝ මං ගැන දන්නවා. මං ගැන දන්නේ නැති අය ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉස්සෙල්ලා මං ගැන දැනගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ පෙනුමට මම කරාඹු දානවාද මම මේ මෙහෙම දානවාද ෂර්ට් එකේ බටන් සරලා ඉන්නවාද මම ඉස්සෙල්ලා කලක් දැම්මනේ ඉස්සෙල්ලා මේ ඒකෙන් මනින්න බෑ. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ අතුල දැන් අපි ඔය ආදරය ජීවිතෙන් පොඩ්ඩක් ආ යනකොට අපිට පොඩි හුදකලාවක් තනිකමක් දැනෙනවානේ. ඔව්. දැන් මේ හුදකලාව ඇතුළේද අතුල කීබෝඩ් එක ටිකක් පැත්තක තියලා ඔව්. ගිටාර් එක තුරුළු කරගන්න තීරණය කළේ මේ මෑ ප්‍රභාගේ. මම කොහොමත් හුදකලාවට ගිහපු කෙනෙක්. පොඩි කාලේ ඉඳන්. මම සාමාන්‍යයෙන් පැයක් කට්ටියත් එක්ක හිටියොත් පැය පහක් තනියම ඉන්න තමයි කැමති. අදටත් ඒක තියෙනවා. මට සාමාන්‍යයෙන් පැයක් දෙකක් තමයි කට්ටියත් එක්ක එක දිගට ඉන්න පුළුවන්. ඊට පස්සේ මට ආයෙ පොඩි තනිවීමක් වුණා. තනියම කොහමද කැම්පිට ගන්නත් එක්ක ඉන්නෝනේ හරිද මේ ඒ නිසා හුදකලා වෙච්ච තැනක් තියෙන 2016 එතකොට එතනදී මට පොඩි මේ වෘත්තිමය පැත්තවල මට පොඩි ප්‍රශ්නයක් වෙනවා වෙලා මම එතනදී කරන්නේ සාමාන්‍ය කෙනෙක් කරන දුක්ුණා මොනවද කරන්නේ කල් කරුණා තනික ඩ්‍රින්ක් එකකට මත්පැන් වලට නෑ පුරුදු වෙන මම ජීවිතය අද වෙනකන් කිසිම ප්‍රශ්නකදී මත්පැන් වලින් මේ උත්තරයක් වෙලා නැහැ. එහෙම හෙව්වොනම් මාවල මෙහෙම දකින්න හම්බෙන්නේ නැහැ. ඒක සමාජයේ හිතනවා ඔබ ටිකක් එහෙම කෙනෙක් කියලා. නෑනේ. ඔබට යම් චෝදනාවක්. ඒක සමහරු තියනවා දින මම කුඩු ගහන කියලා තිබ්බනේ. ඔව් ඒක. සමහරු දැන් මයන් අහන්නේ. දැන් තැනකට ගියා ෂොට් එකක් දාමු. ව්‍යවහාරේ මම නෑ මම බොන්නේ. නැවතුද? මම ඔයා මාත් එක්ක බීලා තියනද? නෑ. මම මාත් එක්ක බීප කෙනෙක් හම්බෙලා තියනවා නෑ. එහෙනම් ඇයි ඔයා හිතන්නේ මම නවත්වුවා කියලා? දන්නේ නැහැ. ඒක බිව්වද නැද්ද කියලා අහන්න ඕනේනේ. එතකොට ඩිසයිඩ් කරන. එතන මම එයා මට කියපු නිසා වගේ. නැත්තම් හිතන්නේ මම නවත්තලා. මම ටික අසාධාරණට කැමති නැහැ. ඉතින් මේ මම දැන් ටිකක් හොඳයි කියලා කියන්නේ. අසාධාරණයක් දැකලා අපිව පාවිච්චි කරනවා දැනුණත් කෙනෙක් මට හරිම අමාරුයි අවසන්. ඒක වෙන කෙනෙක් වෙනුවෙන් මම කතා කරනවා. ඔය වගේ දෙයක් කරන්න ගිහින් මට ප්‍රශ්නයක් වුණේ. වෙලා මට කාලයක් ඉවත් වෙන්න වුණා මගේ වෘත්තිමය පැත්තෙන්. අවුරුදු 3ක් විතර හිටියා. ඒ කාලේ කීබෝඩ් ගහගෙන නැවතුනේ. මම ඒක ප්‍රෝග්‍රෑම් එකක් දැක්ක එරික් ක්ලැප්ටන්. ගිටාර් ගානක් තියෙන අවුරුදු 40 ගානකත් කියන්නේ 45 පන්නන්නට පස්සේ.
ඉස්සර මට 50යි. ඒක එරික් ටොප්ටන් ගන්නවා මට පොඩ්ඩක් බලන්න ඕනේ කියලා මම ගිටාර් එක අරගෙන ප්‍රැක්ටිස් ගන්න ගත්තා. ප්‍රැක්ටිස් කරලා මේ ගාන එක මම පටන් ගත්තා. කොටිම් ප්‍රැක්ටිස් කරලා වැඩිලා මගේ මේ නහරත අද වෙලා මම හතර බේත් කරා. ඉතින් අර මේවා සෑහෙන ප්‍රැක්ටිස් කරා. ගල්ලා ඒක තරහට කරේ අතරම. මිනිහෙක් බොනවා වෙනකොට මේ මේවා තරහටම කරේ. ඉතින් ඒ ආවේගත් එක්ක ප්‍රැක්ටිස් කරලා ඒක මෙතෙන්ට ගෙනාවා. හැබැයි මම බොහොම චුට්ටයි දැන දැනක. එතකොට ඒ ආවේගය තමයි මම පාවිච්චි කරේ මගේ ඊළඟ ස්ටෙප් එකේ. දැන් ඔබ ඒ ස්ටෙප් එක පාවිච්චි කළා මීට අවුරුදු 2කට විතර කලින් කැනඩාවේ කැල්ගරි නගරේ ගිටාර් එක පමණක් පාවිච්චි කළා සංදර්ශනයක් කරනවා. ඔටාව. එතකොට මේ ඒක තවත් ශිල්පී සම්බන්ධ කොහොමද ලැබිච්ච ප්‍රතිචාර? මෙහෙම වුණේ ඒක ඇත්තටම මේ මම ගියේ වින්ට එකේ ගියේ. වින්ට එකේ සාමාන්‍ය ෂෝස් කරන්නේ නැහනේ යනක. පස්සේ කරමුද කියලා මට මම ස්නෝ එක්ක වැඩ කරලා තිබුණේ ලෝකෙ කොහෙවත්. අපි සාමාන්‍ය ස්නෝ තියෙන ලාට යන්නේ නැහැ. පස්සේ ටොරන්ටෝ ඉන්න කපිල ඩිසෙල් කියලා මම ගෙන්නුවේ එයා. එයා මේ එන්නක මම කිව්වා මම එන්නම් කියලා. එදා මම ගියේ තනියම ගියේ. ගියාම පළවෙනි ෂෝ එක බෑන්ඩ් මේ ටොරන්ටෝ බෑන්ඩ් එක කරා. ඔටාවා වල ෂෝ එක යනකොට එතෙන්ට ගියාම කොහම හරි වින්ට් එක නිසා මේගොල්ලන්ට බෑන්ඩ් එක ඕගනයිස් කරන්න බැරි වෙලා තිබ්බා. දැන් ෂෝ එක ඕගනයිස්ඩ්. පස්සේ ඕගන් ගහන බෑන්ඩ් එකක් නැහැ. ඔව්. තව ගිටාරිස් කෙනෙක් හිටියා. ගිටාරිස් කෙනෙක් මං කිව්වා එවනම් අපි මේව දෙයක් කරමු කියලා. මම පස්සේ මේ දැන් මේ කියන විදිහට රොන් පොඩක් වෙන්නා මගේ අර පොඩි. මගේ අර තාප පොඩි ෆයිල් එකක් තියෙනවා. ඔකත් එක්ක කොහමද ෂෝ එක කරේ. ඉතින් ඒක මට ගොඩක් පහසු නැහැ කරන්න. හැබැයි මට ඒක පැය දෙක තුනක් නම් කරන්න අමාරු ජනක. හැබැයි මම කරා පැය දෙකක ෂෝ එක කරා. ගිටාර් එක, ගිටාරිස්ට් එක. ඒක සාර්ථකත් වුණා. හැබැයි ඊට පස්සේ ඒක කන්ටිනියු කරන්න බැරුව ගියා. අපි පොඩ්ඩක් ඒ ශිල්ප දැක්වීම කරනවද අපේ ලයින්ස් ඇන් බියොන්ඩ් අපේ රසික කුලගේ වෙනින් පොඩි පොඩි මොහොතක්. මේ සාමාන්‍යයෙන් ටිකක් ප්ලේ කරන්න අමාරු ජනක මේ සර්මයි. ගිටාර් එක සයිල් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගොඩක්. ඉතින් මට දැන් මම සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවාම ඒකම මේ නිකන් මට මෙහෙම අහන්න හිතෙනවා දවසකට කොච්චර කාලයක් ප්‍රැක්ටිස් කරනවද? ඉස්සර නම් ප්‍රැක්ටිස් මේ තමයි. ඒ කියන්නේ කන්නේත් මෙහෙම. ඒ කියන්නේ ටීවී බලන්නේත් මෙහෙම. මොකද ටීවී බලන්නේ? බලන්න ගම මේ ටීවී බැලුවෙත් උම කාලයක්. කනකොට ගිටාය මෙතන තියා යනවා ආයෙ ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම ප්‍රැක්ටිස් එක වැඩි වුණා. දැන් නැත් දෙයක් ප්‍රැක්ටිස් කරන අඩුයි. හැබැයි ඉතින් ගිටාරේ ගහන්න ගත්තොත් මට අර තනිකම කියන එක ගොඩක් අඩු වෙනවා ගිටාර ඇත්ත එක. ඒ නිසා මේක මට හරි ප්‍රයෝජනවත් වෙලා තියෙනවා හැම දෙයකටම. වෘත්තිය පැත්තනොත් මගේ ඇත්ත ජීවිතය පැත්තනොත්. ශාස්ත්‍රූරේ ඔබ විශ්වාස කරන ශාස්ත්‍රූරේ බුදුන් වහන්සේ තමයි. මොකද මම ඒක මම ඇත්තටම මේ බෞද්ධලා ඉපදුන නිසාමත් නෙමෙයි මං හිතන්නේ. මේ ධර්මයේ ඇතුලේ ෆිලොසොෆි එක බුද්දිසම් කියන ෆිලොසොෆි එකට මං කැමතියි. ඒකෙන් මං අදහස් කරන්නේ මේ බෞද්ධ දර්ශනයේ තියෙන සියලුම පොත්පත් ත්‍රිපිටකයේද සියලුම දේවල් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ ඒකට. මේ චුට්ටි දෙයක් තියෙනවා.
දර්ශනයේ තියෙන චුට්ටි දෙයක් ඇති මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න. වැදගත්ම දේ තමයි මම දකින්න මනුස්සකම කියන එක. ඔය මනුස්සකම ඇතුලේ අර ඔක්කොම පරදයි. එතකොට අපි තව කෙනෙකුට කරදර කරන්න තියෙන, ඊර්ෂ්‍යා කරන්න තියෙන කුලකත්වය ඔක නැති වෙනවා. මොකද අපි මේ යන කෙනෙක් විදිහට. අපි ඉල්ලන්නේ නැතුව අපිට ලැබෙන එකම දෙයක් තමයි මරණය කියන එක. එක දෙයක් අනිත් එක ලෙඩ. හරිද? අපි කවදාද දැස්සම මැරෙනවා. ඒකට අපි අනිත්‍යත් සම කරන ගනුදෙනුව හරි සුවද වෙනවා. ඒක ගොඩක් අයට මෛත්‍රී කරන්න බෑනේ ජනක. බුද්ධ බෞද්ධ දර්ශනේ තියෙන රේසිම භාවනාව මෛත්‍රී භාවනාව. මේක කරන්න බැරි මොකද මිනිසුන්ට? ඇයි? සීල තව කෙනෙක්ට දුක් වෙත්වා නිරෝග වෙත්වා කියලා කියන්න බෑ. ඒ කියන්නේ හිතෙන්නේ නැහැ කියන්න මේ හැමෝම සුවපත් වෙන්න කියලා. එතකොට මගේ මනසත් එක්ක මම එච්චරයි මම ප්‍රැක්ටිස් කරන්නේ. මනුස්සක දැන් අතුල ගහනවා මේ කොවුලන්ගේ ගී අසාලා නිදියයි සිහින බලාලා රසකරගී ගායන වෙලේ හිනහෙන් සනසෙන්න සුදු කියලා. දැන් ඔබ මේ මොහොතේ ඉන්නේ තනිකඩව. කවුරු හරි කෙවිලියක් ඇවිල්ලා බොහොම රසබර ගීයක් ගැයුවොත් ඒ කෙවිලියගේ උණුසුමේ නැලවෙන්න සනසෙන්න අතුල අධිකාරි සූදානම්ද? මම කවදාවත් හිතන්නේ නැහැ මේ ලෝකෙ හිතන විදිහට ආදරය කියන එක එකකින් ඉවරයි. ඒක සම්මතයක් නැහැ නේ. ඒ නිසා ආදරය අපිට ප්‍රථම ආදරයට වඩා අවසාන ආදරය බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා මට අත්‍යවශ්‍ය ආදරය දෙන්න තියෙනවා. ඒ නිසා ඒ ආදරය ඇතුලේ තවත් සුන්දරත්වයක් තියෙනවා. සමහරවිට මම නවතින්න ගිය ගමනක් නැද පටන් ගත්තා වෙන්නත් පුළුවන් ආදරය නිසා. මොකද මම සංගීතයෙන් අයින් වෙන්න කාලයක් විතරයි. ඒක කාලයක් තිබ්බා. ඒ කලකිරීමෙන් නෙමෙයි ඇති කියලා හිතනවා. ඊපස්සේ නැවත වතාවක් පටන් ගන්න මේ එතන බලපෑමක් වුණා ඇත්තට. තමුඟ කරගන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. හැබැයි ආදරයක් තියෙනවා. මම දැනගන්න කැමතියි අතුලගේ ජීවිතයේ තේමා පාටය මොකක්ද කියලා. මනුස්සකම. එක වචනේ. එක වචනේ. මනුස්සකම. කවුද මේ ජීවිතේ වීරයා? තාත්තා. දෙපාරක් හිටන්නේ තාත්තා. හේතුව මේ මම කියන චරිතය මම දකින්නේ තනිකර තාත්තාව තමයි මම අරන් තියෙන්නේ. අම්මත් එහෙම. අම්මා කවදාකවත් කෙනෙක්ට බනිනවා. මේ කෙනෙක් සමුද රණ්ඩු වෙනවා. අනුන්ගේ උපදුව පො වෙනවා. රාල්ලපු ගෙදරට ආවම ජනේලෙන් මෙහෙම කරලා බලලා ඒ මම දැකලා නැහැ. එතකොට අපිත් හැදලා තියෙන මේ වාතාවරණයද. එතකොට අපි ආච්චිත් වෙනවා. ආච්චි කියන්නේ මට වෙනම කෙනෙක් ආච්චි. වෙනම පොතක් ආච්චි කියන්නේ. බුදුමාදරයක් තිබුණේ. එතකොට මට උදව් කරපු පළවෙනි පිරිස තමයි මගේ නැන්ද තාත්තගේ නංගි රෝහිණි. එතන මගේ බාප්පල පස්සෙනෙක් හිටියා. ආර්යදාස, ජනදාස, කාලිදාස, ප්‍රියදාස, සුගතදාස. එතකොට ওই බාප්පල පස්සෙනා මට ඉතින් ඒ ටික තමයි මගේ පළවෙනි මගේ පටන් ගැම්ම. ඊට පස්සේ මගේ ගුරුවරු මගේ සුසුම මිස් කරලා හිටියා මට. අම්මගේ යාළුවෙක් ඉතින් ඒක මුලින්ම මට කියන්නේ යා සංගීත ගන්න ඔබ සිවිරප්පරු. ඊට පස්සේ සංගීත ක්ෂේත්‍රයේදී නීල් ඒනි මගේ ලෝක වීරයෝ මෑතක තමයි මට ඉන්න ළඟම කට්ටිය තමයි සමිත කවින්දයා මගේ දුව ෂේන් සමිතගේ පෙම්වතා. මේවා කතා කරනකොට සමහර නිකන් අමුතු වෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ඒක තමයි තියෙන්නේ. අතෑරියොත් මට නැත්තම් එහෙම එකක් මගේ නැහැ. ඒක මම නැති වුණොත් හරි වෙන කෙනෙක් ඉන්නවා නම් හොඳ කෙනෙක් ඉන්නවා නම් හරි වාර්ත ජීවත් වෙන්න පුළුවන්. සේ ඒතර අමාය අවටින්න ගත්තිය යෝහන්. එතකොට කවි මගේ දුව ගොඩක් ග්ලෝරි. ඒ කියන්නේ මගේ සියලුම දෙනා මට මාර්ගයට උදව් කරනවා. රසකේ පිරිසක් ඉන්නවා. මට මොන දේක කවුරු මොනා කිව්වත් මගෙත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මට අච්චර අදාළ නැහැ. හැබැයි මගේ වෛරෙකුත්. හරි. එහෙමනම් අපි මේ ආදරණීය කතාව, මේ ජීවිතය පිළිබඳ කතාව අපි මෙතනින් නිමා කරනවා. හැබැයි නිමා කරන්න කලින් අතුර මම කැමතියි ඔබේ රසබර ගීයක් අපේ ප්‍රේක්ෂකින්ට දායාද කරලා, අපේ රසිකාගාරයට දායාද කරලා අපේ මේ සුඳුරු වැඩසටහන නිමා කරන්න. සනසෙන් නැලවෙන්න සුදු, සනසෙන් නැලවෙන්න සුදු, රස කරගි ගායන වෙලේ රස කරගි ගායන වෙලේ සනසෙන් නැලවෙන්න
ජනක කුඹුකගේ සමග සැරිසරනවා.